අයිබෝන් අදහස් ටීවි තුලින් අපි කාලෙකින් හම්බෙන්නේ පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා මොකද දැන් මේ දවස්වල ගොඩක් අය සමහර අය තාමත් ඉතින් ගෙවල් වල ඉඳන් වැඩ කරන උදවිය එහෙමත් ඉන්නවා ඒ අතරේ පොත්වලට ආදරය කරන මම වගේ උදවිය ඉන්නවා නම් ඒ අයට වැදගත් වෙන වීඩියෝ එකක් වෙවි මේක මොකද අද මගේ පොත්ගුලට තමයි මම යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ මම කැමති මම ආදරය කරන මට ගොඩක් දැනුමක් එකතු කරපු පොත් කීපයක් ගැන ඔයගලන්ට පොඩි දැනුවත් කිරීමක් සහ කෙටි හැඳින්වීමක් කරන්න ඕනේ කියලා හිතුණා මුලින්ම තෝරගත්තේ මහගමසේකරයන්ගේ පොතක් මහගමසේකරයන්ගේ පොත් ලැයිස්තුවේම තියෙන කීපයක්ම මංගාව තියෙනවා මම බෙහෙවින් ආදරය කරන කරු කරන චරිතයක් මහගමසේකරයන්ගේ බෝඩිම පොත බොහොම සුවිශේෂී ගණයක් කියන්න පුළුවන් අපිට ප්‍රබුද්ධ වගේම ඒ වගේම තවත් පොත් කීපයක් තියෙනවා මංගාව මහගමසේකරයන්ගේ ඒවක් සක්වාලිහිනි මක් නිසාදයත් මේ හැමදේම මට හිතුණා ඉතින් පොඩි රහට මේ මහගමසේකරයන්ගේ බෝඩිමේ තියෙන කවියක් ඕගලන්ට කියන්න ඕනි කියලා. අන්තිම කවිය කියල තමා මේ කවිය සඳහන් වෙලා තියෙන්නේ. මා මියගිය දවසක සොහොන් කොතේ ලියන්න දුක්කීයක් නන්නා දුනනා ඔබගේ අත්තකුරින්. අඩසඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රෑක රෑහි නගන රැව් අතරින් එතකොට ඒ ගී හඬ මට ඇහේවි. මේ ලොව යම් කිසිවෙකු මාහට පෙම් කළ බව එතකොට ඒ ගීහඬ මට කියාවේ. මේ වගේ බොහොම දැනෙන කවි බොහෝමයක් බෝඩිම ඇතුළෙත් තියෙනවා ප්‍රබුද්ධ ඇතුළෙත් තියෙනවා ඔබ අරගෙන කියවන්න බොහොම සුන්දර වේවි. ඒ අතරේ මේ දැන් මහගමසේකරයන් ගැන බොහෝ දෙනෙක් කියවනවා වගේම මහගමසේකරයන්ගේ රචනා කියවනවා වගේම අද මේ පොත ටිකක් විතර වෙනස් පොතක්. මේක කේකේ සමන් කුමාර අපි සර්පයා කියලා කියන්නේ. කේකේ සමන් කුමාර රචනා කරන්නේ සේකරගේ නොදුටු පැත්ත කියලා. ඒ කියන්නේ මහගමසේකරයන් රචනා කරපු ග්‍රන්ථ ඇසුරෙන් ඌ හොයාගෙන ගිය දේ සහ ඒහා රැඳුණු යම් යම් කාරණා පිළිබඳව කේකේ සමන් කුමාර බොහොම රහට විග්‍රහ කරනවා. සේකරගේ නොදුටු පැත්ත මම අර කිව්වා වගේම මහගම සේකරයන් ගැන අපි කියවලා තියෙනා වගේම ඔහුගේ රචනයන් කියවලා තියෙනා වගේම හැබැයි ඔහුව කියවන්න යම්කිසි උත්සාහයක් දරපු පොතක් කියලා කියන්න පුළුවන් කේකේ සමන් කුමාර රචනා කරන්නේ සේකරගේ නොදුටු පැත්ත. එහි දැන් මෙන්න මේ වගේ දෙයක් සඳහන් වෙනවා. ශෘංගාරය සේකර සහ වික්ටෝරියා අනුවාදය. ස්ත්‍රී සිරුර චිත්‍රයට නැගූ කලාකරුවන් අතරින් සයිමන් අජිත් සහ සේකර සුවිශිෂ්ට සිත්තරුන් වෙති. සේකර අපූරු ශෘංගාරවාදියෙකු විය. මා ඔබගේ රත් අදර උරන විට තනපුඩුව ඊර්ෂ්‍යාවෙන් බරව කළු පැහැව උඩුහුරුව එදෙස බලමින් සිටි. හෙට ඉරක් පායයි. එහෙත් ඔහුගේ ශෘංගාරය සංසර්ග වස්තුවකට හෝ සංසර්ගයට පමණක් සීමා නොවීය. එය වගකීම් විරහිත වින්දනයක් පමණක් නොවීය. ඔහුගේ ශෘංගාරය සමග මහා කරුණාවද සුසංයෝගීව තිබුවෙන් ඒ ලිංගිකත්වය ඉක්මවා ජීවිතය හා විශ්වය වෙත පතල ශෘංගාරයක් විය. උපනි ඈ කෙරෙහි මහා කරුණාවක් නිවී ගොස් තිබුණි පොල්තෙල් පහන. වර්ෂාව එලෙසමය. ස්නේහයෙන් ඇගේ මුහුණ සිප වැළඳ තුරුළු කරගති ඔහු ඇය. රාගය පමණක් නොව මෛත්‍රියද එතන විය. ප්‍රබුද්ධ. මෙන්න මේ ආකාරයෙන් විවිධාකාරයෙන් මේ මහගමසේකරයන් තමන්ගේ රචනා තුළ හොයා ගිය දේ පිළිබඳව ජීවිතය පිළිබඳව කේකේ සමන් කුමාර දකින විග්‍රහය තමයි මේ පොතේ තියෙන්නේ සේකරගේ නොදුටු පැත්ත. චේතන් භගත්ගේ පොත් එහෙමක් තියෙනවා මගේ පොත්ගල ඇතුලේ මං හරිම ආදරය කරන කෘති කිහිපයක් කියන්න පුළුවන්. චේතන් භගත් රචනා කරපු දිලීප ජයකොඩි පරිවර්තනයකළු සිංහර පරිවර්තනයන් සෑහෙන්න මංගාව තියෙනවා. හරිම රහයි මේ පොත් කියවන්න. ඒ අතරේ ඔබෙත් මගෙත් කාගෙත් ආදරය දිනාගත්තු උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ පොත් කීපයක්ම තියෙනවා. ඒ අතරින් මම තෝරගන්නවා කොළ පාට ඇස් මේ ඩිසෙම්බර් රොමෑන්ස් කියලා තමයි මේ පොතේ සඳහන් වෙලා තියෙන්නේ. මේ පොත ඇත්තටම එක හුස්පට කියවගෙන යන්න පුළුවන් ඒ තරම්ම ආදර හිතෙන පොතක් කියන්න පුළුවන් උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ. එහි ඉෂාගේ ඇස් ගැන මෙන්න මෙහෙම ලියවිලා තියෙනවා. යමකුගේ ජීවිතේ ප්‍රථම ප්‍රේමය වීමට ලැබීම භාග්‍යකැයි ඔබ කිවහොත් භාග්‍ය වන්නේ යමකුගේ ජීවිතේ අවසාන ප්‍රේමය බවට පත්වීම බව මම කියමි.
ප්‍රේමේ තික පළල කෙතරම් අතු ඉතිලියලා විසිර පැතිර මහා පුළුල් අවකාශයක විහිදයා හැකිද යන්න පසක් කරගනිමින්ම මම දයාලු කසබාගේ සුවිශාල ජීවිතේ ඒකායන අවසානයේ ප්‍රේමය වී සිටිමේ. ප්‍රේමය ගැන හරීම ලස්සනට ලියවුණු පොතක් කොළපාට ඇස් පුළුවන් නම් අරගෙන කියවන්න. නිර්මාණයේ සහ ශෝකය මේ පොතත් ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. මේකත් ටිකක් හොයාගන්න තියෙනවද දන්නේ නැහැ වර්තමානයේ ඇතුලේ. ඉතින් මේ නිර්මාණයේ සහ ශෝකය කියන පොත ඇතුලේ නිර්මාණකරුවන් කොයිතරම් දහදියක් ගේනවද, මේ දහදිය නිර්මාණකරුවන් කොයිතරම් නිර්මාණයක් බිහි කරද්දී වෑයමක් පරිශ්‍රමයක් දරනවද, ඒ ඇතුලේ තමන්ගේ ජීවිත කතාව කොයිතරම් කියවෙලා තියෙනවද කියන කාරණේ මේ නිර්මාණය සහ ශෝකය කියන පොත ඇතුලේ බොහොම හොඳින් කතා බහට ලක් වෙලා තියෙනවා. කලා නිර්මාණය එදත් අදත් ආශ්චර්යමත් දෙයකි, එක් අන්දමක ගුප්ත දෙයකි, ප්‍රහේලිකාවකි. මිනිස් වර්ගයාට සදා ප්‍රීති ප්‍රමෝදය ලබා දෙන කලාකෘතීන් කලාකරුවන් විසින් කෙසේ මවනු ලබන්නේද? දැන උගත්කම පමණක් කෙනෙකු කලාකරුවෙකු නොකරයි. ඈත අතීතයේ සිට දාර්ශනිකයන්ගේ සහ විචාරකයන්ගේ අවධානය මෙම ප්‍රශ්නයේ දෙසට යොමු වී ඇත්තේය. ශ්‍රේෂ්ඨ කවියන්, නාට්‍යකරුවන්, නවකතාකරුවන්, චිත්‍ර ශිල්පීන්, ප්‍රතිමා ශිල්පීන් සමාජයට තේරුම් ගත හැකි පුද්ගලයෝ නොවූහ. බොහෝ විට ඔහු සාම්ප්‍රදායනුකූල ජීවන රටාවන් අනුගමනය කළ වූ පුද්ගලයෝ නොවූහ. මේ හේතුව නිසාම ඔවුන් පිස්සන් මෙන් ලෝකය සැලකුවේය. ශ්‍රේෂ්ඨ කලාකරුවන් වැඩි දෙනෙක්ම යම් අන්දමක පිස්සන් හෝ රෝගීන් වීම පුදුමයට කරුණක් කියලා මේ පොතේ කතා බහට ලක් වෙලා තියෙනවා. ඔවුන් බොහෝ දෙනෙක්ම තමන් ජීවත් වූ ලෝකයේ සමග කලකිරී සිටි පුද්ගලයෝ වූහ කියලත් පොතේ තැනක සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම මේ මම අර කලින් සඳහන් කරපු කාරණේ නිර්මාණයක් කරන නිර්මාපකයෙක්ට කලාකරුවෙක්ට වෙන්න පුළුවන් සාහිත්‍යවේදියෙක්ට කොයිතරම් ශෝකයක් හෝ දුකක් තමන්ගේ මේ නිර්මාණය තුළේ හැංගිලා තිබුණාද කියන ඇත්ත කතාව මේ පොත ඇතුලේ කතා බහට ලක් වෙලා තියෙනවා. හරිම වෙනස් ආකාරයක, වෙනස් ආකෘතියක පොතක් කියන්න පුළුවන් නිර්මාණය සහ ශෝකය. හොඳයි, අපි අදහස් ටීවී YouTube channel එකත් එක්ක එකතු වෙන්නේ. අදහස් ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට මේ වගේ බොහොම හොඳ වීඩියෝස් ඔබට ඉස්සරහටත් බලන්න හැකියාවක් ලැබෙවි. අපි පොත් ගැන කතා කරනවා, ඒවා ඇතුළේ තියෙන කතා පිළිබඳව සහ තවත් දේවල්. ඉතින් මේ අදහස් අදහස් කියලා කියවට මේ වගේ අදහස් කියන නමින් පොතකුත් තියෙනවා. මේකත් ඉතාමත් වැදගත්. මේක ද අයිඩියා බුක් බයි ෆ්‍රෙඩ්‍රික් හැරන් කියන රචකයා තමා මේක ලියන්නේ. එතකොට සිංහල පරිවර්තනයක් හැටියට මේ පොත තියෙනවා. අදහස් පිළිබඳව පිටු 150ක් සහ ඔබගේ අදහස් වලට තවත් හිස් පිටු 150ක් කියලා මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ පොතේ පෙරවදන මම ඔබට සඳහන් කරන්නම්. මෙන්න මෙහිමයි සඳහන් වෙලා තියෙන්නේ. තෝමස් එඩිසන්ගේ අදහස් ලියා තිබීමේ අගය වටහා ගත්ත අයකි. ඔහු ළඟ නිතරම සටහන් පොතක් තිබූ අතර ඔහු එහි සිය සිතුවිලි, අදහස් සහ නිරීක්ෂණ ලියා තිබුවේ. මෙසේ අදහස් ආදිය ලියා තිබීමේ ක්‍රමය ඔහු පුරුදු වූයේ ලියනාඩෝ ඩාවින්චිගෙනි. ඩාවින්චි සතුව රූප සටහන්, සටහන් සහ කුරුටු ගැම් රාශියක් තිබූ අතර බොහෝ විට ඒවා ලියා තිබුණේ වමට යොමුව කැඩපතකින් පිළිඹිබුණ ආකාරයකිනි. එඩිසන් මේ ලියන ක්‍රමය අනුගමනය කරන්නට නැතිව ඇති. නමුත් එක් දෙයක් නම් හොඳින් පැහැදිලි. ඔහු තමාට අදහසක් පහළ වූයේ නම් එය වහම ලියා තිබුවේය. ඔහුට යම් අවස්ථාවකදී අදහස් හිරවීමක් ඇති විටක හෝ අලුත් අදහස් උපදවා ගැනීමට අපහසු අවස්ථාවකට පත් වූ විටක හෝ ඔහු කළේ තමන් එතුවක් කල් ලියා තිබූ අදහස් හෝ ඒ වෙත අවධානය යොමු කිරීමයි. 1931 එඩිසන් මියගිය පසු ඔහුගේ නිවසේ තිබී 3500කට වඩා වැඩි විශ්මයජනක සටහන් පොත් ප්‍රමාණයක් හමු වී තිබුණා කියලා අදහස් පොතේ කියනවා. අදහස් පොත හරිම විශේෂයි. අලුත් නිර්මාණ කරපු උදවිය, සාහිත්‍යකරුවන් සහ අලුත් නිර්මාපකයන් අලුත් දේ ලෝකෙට හොයාගත්තු උදවිය, ඒ දේවල් හොයාගත්තු විදිය සහ ඒ දේ කරා ගමන් කරපු විදියත්, ඔබට ඒ වගේ දෙයක් කරන්න අවශ්‍ය නම් අලුත් අදහසක් එනවා නම් හිතට ඒක ලියන්න හොඳ පොතක් කියලා තමා අදහස් පොත අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මේකේ පිටු ගැලවි ගැලවි මගේ අතේ තාම තියෙනවා. මොකද මං හිතන එක ඉතාමත් වැදගත් පොතක් කියලා. මේ වර්තමාන ටිකක් හොයාගන්න තියෙනවද දන්නේ නැහැ. අන්න ඒක පොඩ්ඩක් හොයලා බලන්න. සම්පින්දන
මේ පොතත් සෑහෙන වැදගත්කමක් තියෙන පොතක් කියලා මට හිතෙනවා. මේක විජයානන්ද ජයවීර මහත්මයා විසින් පරිවර්තනය කරන්න අපේ ශ්‍රී ලංකාවේ පාඨකයන්ට අගහස් ප්‍රකාශනයක් හැටියට තමා ශ්‍රී ලාංකික පාඨකයන්ට මේ පොත මිලදී ගන්න අවස්ථාව තියෙන්නේ. මේ පොතේ විශේෂත්වය තමා ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය වෙච්ච, අතිශයින් කතාබහට ලක් වෙච්ච සමාජීය දේශපාලන කාරණා ගැන සඳහන් වුණු පොත් කීපයක සම්පින්දනයක් හැටියට තමා සම්පින්දන අපිට වර්තමානයේ අපේ ලංකාවේ පාඨකයන්ට දකින්න හම්බෙන්නේ. මෙහි පුංචි තැනක් මම උපුටා ගන්නම්. බොහෝ තැන් හරිම වැදගත් කතා බහ කරන්න රිචඩ් ඩෝකින්ස් රචනා කරන මිහිපිට විශිෂ්ටතම සංදර්ශනය පරිණාමයට සාක්ෂි කියන මේ සිංහල පරිවර්තනය ඇතුලේ සඳහන් වෙනවා මේ වගේ කාරණයක්. බොහෝ සත්ව විශේෂ අතර ඇතැම් සමාන ලක්ෂණ තිබීම ඔවුන් සියල්ලන්ටම එකම සම්භවයක් තිබුණ බවට හොඳම සාධකයකි. මිහිමත වෙසෙන ජීවී විශේෂ සියල්ල අතර දුරින් හෝ ඥාති සම්බන්ධයක් පවතින බව ඇත්තක්. ප්‍රමාණවත් තරම් අතීතයකට ඔබ ආපසු ගියොත් මනුෂ්‍යයාගේ සිට බැක්ටීරියා දක්වාත් කිඹුලාගේ සිට කෙසෙල් ගෙඩිය දක්වාත් සෑම ජීවී විශේෂයක්ම තවත් ජීවී විශේෂයක් හා සම්බන්ධ වන පූර්වජයා සොයා ගැනීමට ඔබට හැකි වේවි. ඒ අනුව මිහිමත බිහි වූ මුල්ම ජීවිතයේ සිට හැම වර්ගයකම ජීවිත බෙදී ගිය හැටි දක්වන සුවිසල් පවුල් ගහක් අපට ඇඳපෙන්විය හැකියි කියලා මේ පොතේ සඳහන් වෙනවා. අපේ ඒ හවුල් ඉතිහාසය පිළිබඳ ඕනෑතරම් සාක්ෂි හැම තැනකින්ම මතු කරගත හැකි කියලායි සඳහන් කරන්නේ. වවුලෙකුගේ ඇටසැකිල්ලක් පරීක්ෂා කර බැලුවොත් ඒ කොයිතරම් විස්මය දනවන ලෙස මිනිසෙකුගේ ඇටසැකිල්ලකට සමාන දැයි ඔබට වැටහේවි. බොහෝම මං හිතන්නේ ඔබ අවධානය යොමු කරන්න ඕන ඔබට හරිම රහ මාතෘකා කීපයක් මේ පොත ඇතුලේ කතා බහට ලක් වෙනවා සම්පින්දන ඇතුලේ. ඒ අතර මේ විජයනන්ද ජයවීර මහත්මයා විසින්ම රචනා කරපු තව පොතක් තියෙනවා. මං හිතනවා ඒකත් ඔබට අවධානය යොමු කරොත් හොඳයි කියලා. අප කාලගුණ කාරකයෝය, මේකත් අගහස් ප්‍රකාශන පොතක් හැටියටයි එළි දැක්වෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ පාඨකයන්ට. අද ජීවත් වන පරපුරේ වැඩි දෙනෙක් 2050 වන විටද ජීවත් වේ යුතු වේ ඔබ සහ මම. එහෙත් ඒ වනතෙක් මේ ලෝකයේ මෙලෙසම පවතීද? මිනිස් ක්‍රියාකාරීත්වය නිසා ගෝලීය උණුසුම වැඩිවීම, ඒ නිසා ඇතිවිය හැකි ඵල විපාක සහ ඒවාට විසඳුම් පොදුවේ අප කාටත් තේරෙන අන්දමින් විස්තර කරන මේ පොත ගෝලීය උණුසුම පිළිබඳ මෙතෙක් සිංහල බසින් පළ වූ වඩාත්ම පරිපූර්ණ ග්‍රන්ථයේ වශයෙන් සැලකිය හැකියි කියලා මෙහි සඳහන් වෙලා තියෙනවා. ඇත්තට මේ පොත ඉතාමත් වැදගත්. ගෝලීය උණුසුම අපි හිතන්නේ නැති වුණාට ඇන්ටාක්ටිකාවේ වෙන්න පුළුවන්. මේ සීතල අයිස් කඳු දියවීම, එතකොට ගෝලීය උණුසුම දිනෙන් දින වැඩිවීම, වසර 30කට 40කට එහා පැත්තේ තිබුණු උණුසුමද දැන් තියෙන්නේ, දැන් වර්තමානයේ පරිසරයේ කොයි වගේ වෙනස්කම් වලට ලක් වෙනවද, 2050 වගේ වෙනකොට මේ දුර ඈත නොබෝ කලකින් ලෝකේ කොයිතරම් වෙනස් වේවිද කියන කාරණයට යම්කිසි අනාවැකි සැපයීමක් සිද්ධ කරනවා කියලා කියන්න පුළුවන් අප කාලගුණ කාරකයෝය අදහස් ප්‍රකාශනයක් හැටියටයි අපිට මිලදී ගන්න තියෙන්නේ. ඒ අතර විවිධ අවස්ථා සහ ප්‍රේමය ගැන කතා කරනවා වගේම මේ පොත් කීපයක් විශේෂයි චින්තන ධර්මදාසගේ පොත් කිහිපය. පොත් තුනක් තියෙනවා මංගාව. ඉතින් ඒ අතරේ තිත්ත තොල් ගැන මේ සඳහන් වෙලා තියෙන කාර්යයක් මං කියන්න. ගෑණිකුගේ ආසාව මේ විදිහට විවෘත නෑ අරවින්ද. මං සුමේද එක්ක ඉන්න ආසනා මං ඒක කොහොම හරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එකමයි මගේ ආසාව වෙන්නේ. ඊට පස්සේ ඔයත් එක්ක ඉන්න හැම වතාවකම මං ඔයා දිහා බලලා දුක් වෙනවා. එතකොටයි මට ආදරේ හිතෙන්නේ. ගෑනු ආසාව සෙක්ස් වලින් පටන් ගත්තත් ඉවර වෙන්නේ ආදරයෙන්. විවිධ ආකාරයෙන් ප්‍රේමය වෙන්න පුළුවන්, ඒ අතරේ රාගය වෙන්න පුළුවන්. හැමදේම විවිධ විදියට විවරණය කරලා තියෙන පොත් කීපයක් මේ අතර තියෙනවා. මේ තිත්ත තොල් චින්තන ධර්මදාස. ඒ අතරේ මේ මම තවත් පොතක් තෝරගන්නවා කල්පනාලෝකය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ. සරච්චන්ද්‍රයන් මේ පොත රචනා කරද්දී එහි බොහොම සුන්දර විදියට පළමුව චමත්කාරය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මේ කල්පනාලෝකයේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ චමත්කාරය ශ්‍රේෂ්ඨයයි ගැනෙන හැම කලා නිර්මාණයක්ම ලෝකෙහි පෙරෙන්ඩොම් වූ විරූතයකි. ඒ අපූර්ව වස්තුවකි. එහි රසිකයා ඒ දැක කුල්මත් වන්නේ, මවිත වන්නේ, ඒ නිර්මාණය කළ තැනැත්තා සමාජයෙන් ගෞරව ලබන්නේද එම හේතුව නිසාය. ඔහු අමුතු දෙයක් සෑදූ කෙනෙකි. ඔහු මිනිසුන්ට අමුතු ආස්වාදයක් ගෙන දුන් කෙනෙකි. අමුතු සෞන්දර්යක් ගෙන හැරපෑ කෙනෙකි. අමුතු දෙයක් දකින තැනැත්තා පළමුවෙන්ම විස්මයට පත්වේ. අනතුරුව ඔහු බයවන්නට පුළුවන්, නැතහොත් දුක්වන්නට පුළුවන්, එසේද නැතහොත් සිනාසෙන්නට පුළුවන්. ඔහුගේ බය හෝ දුක හෝ හාස්‍ය විස්මය සමග මිශ්‍රව පවතී.
ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයක රසය විඳින තැනැත්තා තුළද පළමුවින් විස්මයක් හටගනී. අනතුරුව ඔහු භයානක රසයක් හෝ කරුණා රසයක් හෝ හාස්‍ය රසයක් විඳේ. සියලුම රසයන්ගේ හරය චමත්කාරයයි ඇතැම් භාරතීය සාහිත්‍යඥයන් කිවේ. මෙබඳු කරුණු සලකාගෙන විය යුතුයයි හැඟේ. චමත්කාරය යනු සිත පුරවා දමන විස්මය මිස අන් කිසිවක් නොවේ. ඉදිරිවීර සරච්චන්ද්‍රයන් සාහිත්‍යවේදයේ කැටිට ඔහුගේ හිතේ නිර්මාණයන් පිළිබඳව ඇති වූ විවිධ චමත්කාර ජනක සිතුවිලි රාශියක් එකට කැටිකොට තියෙන පොතක් හැටියට මට කල්පනාලෝකයේ හඳුන්වන්න පුළුවන්. ඔබත් අනිවාර්යෙන් කියව යුතු පොතක් මාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කල්පනාලෝකය. අද වීඩියෝ එකේ ගොඩක් දේවල් කතා බහට ලක් කරපු හින්දා මට හිතුණා දැනට පොඩ්ඩක් ඉතින් අපි අවසන් කරමු වීඩියෝ එක කියලා. හැබැයි ඉතින් වීඩියෝ එක අවසන් කරන්න මා තෝරගත්තේ තවත් බොහොම ආදරණීය පොතක්, පාවුලෝ කොයෝගේ පියෙද්‍රා කගබඩ හිඳ මම වැළපුණෙමි කියන පොත. ඉතින් අදහස් ටීවී වෙතින් අපි විවිධ ආදරණීය කාරණා එහෙම බොහෝ දේවල් කතා බහට ලක් කරනවා. අපි ඉස්සරහට තව ඒ වගේ දේවල් කතා බහ කරමු. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. පාවුලෝ කොයෝගේ පියෙද්‍රා කගබඩ හිඳ මම වැළපුණෙමි පොතේ එක තැනක මෙන්න මෙහෙම ප්‍රේමය අහිමිවීම පිළිබඳව යම්කිසි අදහසක් රචනා වෙලා තියෙනවා. Waiting is painful, forgetting is painful, but not knowing which to choose is the worst kind of suffering. ඒ කියන්නේ බලාපොරොත්තුෙන් සිටින්ම වේදනාකාරී දෙයක්, ඒ වගේම අමතක කර දැමීමත් වේදනාකාරී දෙයක්. හැබැයි මින් කුමක්ද තෝරගන්නේ කියලා හිතන එක ඊටත් වඩා වේදනාකාරී දෙයක්. පියෙද්‍රා කගබඩ හිඳ මම වැළපුණෙමි, පාවුලෝ කොයෝ රචනා කරන්නේ මේ මගේ පොත්ගුල. මේ වගේ බොහොම සුන්දර විවිධ රසසාගරයන් මේ පොත්ගුල ඇතුළේ තියෙනවා. අපි ඉස්සරහට බලමු ඒ වගේ තවත් දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න. මේ අදහස් ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. ගෙලෙන්න ජය වේවා.